आयोवान खालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत उदासन प्रवृत्ति विकास में मम खविंदु विजयवर्धन प्रथमेन पुवत सिरस्तल गोवियत एलवेलु वेलेंदातन आर्थिक मध्यस्थानातन तेले बेदे महानायक हिमिवरुन कियुदेत एवे नती पालकेन गन असगिरी महानायक हिमि कियाय मैतिवर्ण खालेटेन प्रतिपत्ति नंबो सीनी तवरपु पोरंदु हुदेक्म देशपालन लियविल्लक्बो व्यवस्था संशोधने अद टेलीवेकियेन प्रथमेन देशीय पुवात इंधन नैतिकम सह इंधन विले हेलयाम कृषि कर्मांतेट मरुपहरा केल्लकर्मेन तिबेनवा रासायनिक पोहल सह कृषि रासायनिक हिंगियट अमतरव दैन इंधन नैतिकम गोविंट बरपतल लेस दैनेन्नट पटन अरन अद कृषिकर्मांत्यात यांत्रिकाय एदा अंबरवन हैव कुंबुर अद हाने ट्रैक्टरेन एदा गमम एकतु वेला कपपु गोयम अद कपन्ने भूतया एहमत नत्नम महापरिमाण यांत्रेन तमाय गोयम कपेन्ने मेवर यलकन्ने अस्वेन्न नेलीमट सह यूरिया प्रवाहनेट पमनक डीजल लीटर लक्ष देसियकट वेडियन अवश्य वनवा मेवर कुंबुर हेक्टेयर लक्ष हतरकट वेडियन वगा कर तिबेनवा मेम कुमरुवलीन वेडिहारियाक्म अश्वनु निलान्ने यांत्र आधारेन प्रतिशतयक लेस गतहोत एय सियट अनुपहक वितर वेनवा अश्वनु नेलीम हारियट नियम कालयट करन्न वेनवा सेप्तेम्बर वेनकोट डीजल टिक सूदानम वेला तियेन्न ओने इंदियाव अपट यूरिया पोहर मेट्रिक टन 65000ක් देन्न सूदानम वेनवा मे पोहर रटपुरा बेदा हरिन्न ओने गोविचन सेवा मध्यस्थानत 600ක් पमन तिबेनवा लोली रथ 200ක්වත් अवश्य वेनवा ईलंगट एन्ने महाकान्ने महाकान्यटात अति विशाल प्रवाहन वगकीमक पवरनवा ए संदहात डीजल अवश्यय डीजल हिंगवुनोत मे कृषिकर्मांते इतिरि टिकत मिद वेटेनवा महाकान्यट बीज बेदाहरीमाद्य संदहात इंधन अवश्य वेनवा दैन सिटम निवरदि लेस डीजल गबडाकर बेदाहरीम अत्यवश्यय दनटमत पवतिन डीजल हिंगे निसा अस्वनु प्रवाहने बिंद वेटिला आर्थिक मध्यस्थानवलट अद एलवलु एन्ने नति तरम एलवलु गन्न आर्थिक मध्यस्थान वलट एन वेलेंदोत नति तरम एनिसा गोवियागे अस्वेन्न बेदा हरिम पवा देन एन हिटिमिन तिबेनवा इंदन समस्त कृषि कर्मांतेम मुहुन देन अर्बुद देतुं गुनेकिन वेड़ कर अति पव किवेतुई වේලවලු මෙහෙ එන්නෙත් නැහැ අපිට එහෙ අරන් ගියට විකුණන්නත් බෑ ඇයි ත්‍රිවිල් එක බයිකයක් ආසාවකටවත් එන්නේ නැහනේ බිස්නස් වැඩකුත් නැහැ අර පුරුද්දට වාගෙනවා මිල නම් තියනවා ගන්න බඩු ගන්න වෙලෙන්දු වෙන්නේ නැහැ මාකට් එකට උදේ ඉඳලා මෙහෙම තමයි මාකට් එක පාළුයි මෙහෙම හිටියොත් එහෙම තව අගාදේට තවත් වැඩනවා ඉතින් ආයේ ගොයියන්ට ආයේ ඔළුව සන්න හම්බෙන්නේ නැහැ පාළුවර ගිලා තියන්නේ මේ තෙල් නැතිකම බඩු ගන්න මිනිසුන්ටත් වාහනයක් නැහැ ගේන මිනිසුන්ටත් වාහනයක් නැහැ ඉතින් වෙලෙන්දු නැහැ බඩුට විකුණා ගන්න වෙනදා වගේ අද වෙලෙන්දුත් නැහැ බඩු ඉස්සෙන්නෙත් නැහැ ඉස්සුණත් මිලත් අඩුයි ඉතින් මයින්ද පාවුල පත්තුණා හරි මිනිසු දුකමනේ විඳින්නේ සපක් කියලා දගලවන්න මේ අවුරුද්ද ගතුනේ ඩීසල් නැති හින්දා ආර්ථික මධ්‍යස්ථාන වෙල්ලා තියෙනවා කොයියොන්ට එන්නේ නැහැ වෙලඳොන්ට එන්නේ නැහැ වෙලඳාමුකුත් නැහැ මේ දැන් සතියක් තියාම බිස්නස් නැහැ ඉතින් ඔහේ ඉන්න අපාඩුවේ වාහන ඔක්කොම සෙඩ්වල බස් දුවන්නේ නැහැ මොනවත් නැහැ එන්න විදියක් නැහැ වෙලඳ වෙලඳ පොලට ආවේ නැහැ බඩු එහෙම ඉතුරුයි තෙල් තෙල් ප්‍රශ්නේ තමයි සෑහෙනට බලපාන්නේ වාහන ආවනම් මේ බඩු පටව ගන්න වෙලඳ දෙනවා මේ වෙලඳ ඉන්නේ නැති හේතුව තමයි මේ පෙට්‍රෝල් ඩීසල් නැති ප්‍රධානම ඇටාර වලින් හරි ආර්යබ්බෙන් හරි ඉන්දියාවෙන් හරි කමන්නේ අපිට තෙල් ටික තමයි ඕනේ තෙල් ටික ලැබුණ නැත්තම් මේ තියෙන ඉරෝල් ටික තුකර ගන්න බැරුව නම් මිනිසුන්ගේ බඩගින්නේ තමයි මැරෙන්න වෙන්නේ ඒගොල්ලන්ගේ තිය රවුම් ගාලා මාස 3ක් විතර ඔය සාකච්ඡා කරලා එනකොට මේ ඔක්කොම වෙන්න තියෙනවා ටික වෙලා ඉවරයි පත්තකින් බඩු ගැල්ලා ගේන්න බෑ ගේන්න යන තෙල් නෑ මෙහෙන් යවන තෙල් නෑ එතන ගල කඩවල බඩු තියාගෙන ඉන්නවා ගන්න වෙලෙන් දෙක එන්නේ නැහැ අත්‍යවශ්‍යව තෙල් දැන් අපිට හම්බෙන්නේ නැහැ නුවදලියෙන් බඩු පිටට ගියේ නැත්තම් එහෙම පිට මිනිසුන්ට කන්න දෙයක් නැති වෙනවා හිඟා කන්නවත් නැති වෙනවා ආණ්ඩුවේ ඉන්න අමති මැතිවරු ඔක්කොම ගෙදර යන්න ඕනේ ගෙදර ගිහලා පුළුවන් කට්ටියට මේක කරන්න දුන්නා නම් හරි දැන් ඉන්නවනේ ඉදිරි කොල්ලෝ හොඳට ඉගෙන ගත්ත කොල්ලෝ ඉන්නවා ඒ නිසා මේ වයසක ටීම් එකට අපි දැන් අවුට් වෙන්න ගියමු මැනි මාකට් එක 80 කතර එළවලු යෑමේ අඩුවක් වෙලා තියෙනවා ඒ වගේම 90ක් වගේ එළවලු ගෙනියන්න එන ව්‍යාපාරිකයෝ සිල්ලර වෙලඳු ඒ වගේම පාරිභෝගිකයෝ එන්නේ නැති මට්ටමක් ආර්ථික මධ්‍යස්ථාන මැනි මාකට් එකට වෙලා තියෙනවා ඒකින් අපි තීරණය කරමින් පවතිනවා දැන් ඉස්සරහට ආර්ථික මධ්‍යස්ථාන දවස් 3ක් වහන්නයි මැනි මාකට් එක දවස් 3ක් වහන්න ඩීසල් ටිකයි මේ 3 wheel පොඩි වාහන වලට අත්‍යවශ්‍ය සේවාවක් හැටියට පෙට්‍රල් ටිකයි ඩීසල් ටිකයි ලබා महानायक अति पूज्य वरकागुड श्री ज्ञान रतन महानाहिमिया අද මේ රටේ තියෙන තත්ත්වය දිහා බලනකොට දේශපාලනේ ඇත්ත
මෙවැනි විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය වෙතයි අවධානය. ටෙලිවිෂන් ටෙලිවැකිය සෑම අවුරුදු පහකට සැරයක්ම මහමැතිවරණයක් පවත්වනවා. ඒ මහමැතිවරණවලදී අනිවාර්යයෙන්ම පක්ෂ ප්‍රතිපත්ති අලුත් කරලා ඉදිරිපත් කරනවා. සමහර විට තනි පක්ෂ වශයෙන්ුත් සමහර විට ඒකාබද්ධ සඳහන ලෙසත් තම ප්‍රතිපත්ති එලි දක්වනවා. ඒ ප්‍රතිපත්ති හරි ලස්සනයි, ආකර්ෂණීයයි, පාට පාටයි. සමහර ප්‍රතිපත්තිවල ඉතිහාසයට ගියාම හඳෙන් හරි හාල් ගේන්නම්, ඇට අටක් නොමිලේ දෙන්නම්, දුප්පත් පවුල්වලට සමෘද්ධිය දෙන්නම්, නැත්නම් ජනසවිය දෙන්නම්, පොහොර ටික නිකන් දෙන්නම්, මේ ආදී එකී නොකී පොරොන්දු ගොන්නක් අර මැතිවරණ පක්ෂ ප්‍රතිපත්ති ඇතුලේ තියෙනවා. ජේ.ආර්. ජයවර්ධනගෙන් පසුව ප්‍රධානතම මැතිවරණ පොරොන්දුවක් උනේ ජේ.ආර්. ජයවර්ධන හදපු විධායකය අහෝසි කිරීම. චන්ද්‍රිකාගේ ඉඳලා සියලුම අය මැතිවරණ පොරොන්දුවල ප්‍රතිපත්ති ප්‍රකාශනවල සඳහන් කළා විධායක ජනාධිපති බලතල අහෝසි කරනවා කියලා. කී සැරයක් කිව්වද? ඇත්තටම දැන් විධායක බලතල අහෝසි කරනවා වෙනුවට නැවත තියාගෙනම යන්න තමයි හදන්නේ. ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එක් පොරොන්දුවක් පමණක් අරන් බලමු. රාජ්‍ය ආයතනවලට ප්‍රධානින් පත් කිරීමේදී විශේෂ විද්වත් කණ්ඩායමකින් යුත් කමිටුවක නිර්දේශ ලබා ගන්නවා කියලා සඳහන් වෙනවා. මේ ගෝඨාභයගේ මැතිවරණ ප්‍රතිපත්තිවල එක් ප්‍රධාන පොරොන්දුවක් විතරයි. හොඳයි, දැන් මේ මැතිවරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මකද? නැහැ. අදත් අමු අමුවේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ප්‍රධානතම කරුණක් වන විශේෂ විද්වත් කමිටුවල නිර්දේශයට අනුව කරන පත්වීම් නැහැ. හොඳම උදාහරණය අජිත් නිවාඩ් කබ්‍රාල් මහබැංකු අධිපති කිරීම. කවුද අජිත් නිවාඩ් කබ්‍රාල්ව පත් කරන්න කියලා නිර්දේශ කළ විද්වත් කමිටුව? පුළුවන් නම් ඒ විද්වත් කමිටුවේ නිර්දේශ මාධ්‍යයට නිකුත් කරන්න. ඒ නම් ගම් ටික හෙලි කරන්නකෝ. ඇත්තටම අපට මේ කියන්නට උවමනා වෙන්නේ වෙනත් කතාවක්. අප සෑම විටම ඡන්දය දෙන්නේ මෙන්න මේ මැතිවරණ කාලවලට ප්‍රතිපත්ති කියන ලේබලය ගහලා දෙන හුදු සිහින පොරොන්දුවලට පමණයි. 1948 පසු මැතිවරණ ප්‍රතිපත්ති වලින් අඩුම ගානේ එක පොරොන්දු 10ක් 15ක් ඉෂ්ට කරලා තිබුණා නම් මේ රට සිංගප්පූරුවක් වෙලා අවසන්. සෑම විටම බලයගත් පක්ෂ මේ පාට පාට ප්‍රතිපත්ති යන සීනිතවරුපු හුදෙක් පොරොන්දු තමයි අපට දීලා තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිපත්ති කියලා ඇත්තටම නම් කරලා අපට දෙන්නෙම හුදෙක්ම පොරොන්දු ටිකක් විතරයි. ඒ පොරොන්දු එකක්වත් ඉෂ්ට කරපු නැති දේශපාලන පක්ෂ ඕනතරම් බලයේ ඉඳලා තියෙනවා. පොරොන්දු කීයක් නම් ඉෂ්ට කරලා තියෙනවද? මේ රටේ සෑම පුරවැසියෙකුම ඡන්දය දුන් පොරොන්දු ඉටු කරන්නේ නැති වුණාම ආයේ ඊළඟ මැතිවරණයේදී ඊළඟ පක්ෂයේ පොරොන්දු වලට ඡන්දය දෙනවා. මේ පොරොන්දු ඉටු කළේ නැහැ කියලා එකදු පක්ෂයකටත් එරෙහිව අපට කවදාවත් අධිකරණයට යන්න ලැබිලා නැහැ. ඇත්තටම අද අප යෝජනා කරන්නේ මේ එළඹෙන ව්‍යවස්ථා සංශෝධනයේදී රටවැසියන්ට ඡන්දදායකින්ට අඩුම ගානේ පක්ෂවල ප්‍රතිපත්ති කියන පොරොන්දු ඉටු කළේ නැත්නම් ඊට එරෙහිව අධිකරණයට යන්න නීතිමය බලය ඔය ව්‍යවස්ථා සංශෝධනයට දාන්න කියලයි.
එහෙම නීතිමේ බලයක් අපට ලැබුණොතින් අපට තිබුණොතින් මේ විදිහට බොරු පොරොන්දු ප්‍රතිපත්ති කියන ලේබල් යටතේ ඉදිරිපත් කරලා ආය ජනතාව රවට්ටන්න තියෙන ඉඩ අවම වෙනවා. ඒ නිසා විජේදාස රාජපක්ෂට කියන්නේ පුළුවන් නම් අලුත් සංශෝධනයට දාන්න මැතිවරණ ප්‍රකාශනවල සඳහන් කරන ප්‍රතිපත්ති කියන පොරොන්දු ඉටු කළේ නැත්නම් ජනතාවට අධිකරණයට යන්න පුළුවන් නීතිමේ ප්‍රතිපාදන තියෙනවා කියලා. ඒ වගේමයි Taman ඉල්ලලා දිනපු පක්ෂීන් වෙන පක්ෂයකට මාරු වෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. ඒ කියන්නේ පනින්න බැරි වෙන්න නීතියක් ගේන්නම ඕනේ. එතකොට සල්ලි සහ මැති ඇමතිකම් වලට පක්ෂ මාරු කරන්න පාර්ලිමේන්තුව තුල ඉඩ ලැබෙන්නේ නැහැ. එහෙම වුණා නම් මනුෂ්‍යලට හරින්ලට විතරක් නෙමෙයි නිමල් සිරිපාල්ලට සුසිල්ලට අමරවීරලට ආදී එකී නොකී මෙකී කාටවත් පැත්ත මාරු කරන්න බෑ. මේ විදිහට ජනතාවගේ පරමාධිපත්‍ය පාවලා දීම තුලම විකෘත පාර්ලිමේන්තුවක් තමයි අද මේ බිහි වී තිබෙන්නේ. ඇත්තටම ඒ නීතිය තිබුණා නම් අද මේ පාර්ලිමේන්තුවේ යහාට මෙහාට පැත්ත පනින කිසිම අයෙකු ඉතුරු වෙන්නේ නැහැ. එහෙම වුණා නම් ඇත්තටම ජනතාවගේ ජනමතය මේ පාර්ලිමේන්තුව තුළ විකෘත වෙන්නෙත් නැහැ. විහිළුවක් බවට පත් වෙන්නෙත් නැහැ. ඒ නිසා අලුත් සංශෝධනයට පුළුවන් නම් දාලා පෙන්වන්න අංක 1 විධායක ජනපති බලතල කප්පාදු කරලා අවම කරලා දාන්න. අංක 2 මැතිවරණ පොරොන්දු ඉටුකලේ නැත්නම් අධිකරණයට යාමට ඇති අයිතිය තහවුරු කරන්න. අංක 3 පැත්ත පනින්න බැරි නීති ඇතුළත් කරන්න. අංක 4කුත් තියෙනවා. අංක 4ෙන් අප යෝජනා කරන්නේ අප දීපු බලය, ඒ කියන්නේ ජනතාව ලබා දුන් බලය, ඒ ජනතාවට තේරෙනවා නම් නිවැරදි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා නැවත ලබා ගැනීමට, ඒ කියන්නේ ජනතාවට ඒ බලය නැවත කැඳවීමට අධිකරණයේ අයිතියක් ඇති ක්‍රමවේදයක් ওই ව්‍යවස්ථාවට ඇතුල් කරන්න. දැන් ඇත්තටම අදවන විට මේ අපට බැලූ බැල්මට නම් මේ ව්‍යවස්ථාව පේන්නේ හුදු දේශපාලන ලියවිල්ලක් පමණක් බවයි. ඒ වගේමයි ওই ව්‍යවස්ථාවට දාන්න ඕනේ මැතිවරණයට ඉදිරිපත් වෙලා පරාජය වූ අපේක්ෂකයෙකුට ආයේ ජාතික ලැයිස්තු අර ලැයිස්තු මේ ලැයිස්තු වලින් පාර්ලිමේන්තු එන්න බෑ කියලා. එහෙම වුණා නම් අද රනිල්ටත් පාර්ලිමේන්තු එන්න බෑ. මොකද රනිල් කොළඹ පසුගිය මැතිවරණයේදී පරාජය වුණා. ලැබුණු මනාප ගාන ගත්තොත් 38,075ක් විතර තමයි ලැබුණේ. නමුත් අද ඔහු අගමැති. ඒ තමයි විකෘත ජනමතය. ඒ වගේමයි ගෝඨාභයට දුන් 69 ලක්ෂය. ජනතාවට තමන් දුන්න බලය යලි කැඳවීමේ අයිතිය සමහර රටවල ව්‍යවස්ථායම දීලා තියෙනවා. දේශපාලනඥයින්ට අප ලබා දුන් බලය යලි කැඳීමේ අයිතිය ව්‍යවස්ථාවට ලැබෙන පරිදි ඔය සංශෝධන කළ යුතුයි. බැලූ බැල්මට මේ එන්න යන සංශෝධනයත් හුදෙක්ම දේශපාලන ලියවිල්ලක් කියන එක සහතිකයි. මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් අද පවතින දේශපාලන අර්බුදයට හා ආර්ථික අර්බුදයට විසඳුම් හොයාගන්න බැහැ. හුදෙක්ම මේ සංශෝධනය නිෂ්ප්‍රයෝජන වැඩක් වෙනවාට නොඅනුමානයි. ඇත්තටම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා අද ටෙලිවැක්කින් යලි මතක් කරන්නම්. ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙන්නේ රටවැසියන්ගේ අයිතිවාසිකම් වඩාත් ශක්තිමත් කිරීමටයි. ඇත්තටම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙනුයි. දැන් මේ ඉන්න ජනඝාතක ආණ්ඩුව අපේ මූලික අයිතිවාසිකම් පවා විනාශ කළ ආණ්ඩුවක්. ඇත්තටම ජනතාව දන්නෙත් නැති, බුද්ධිමතුන් දැක්කෙත් නැති සංශෝධනයකට තමයි මේ සූදානම් වෙන්නේ. එක එක පක්ෂවල දේශපාලන න්‍යායන්ට අනුව, න්‍යාය පත්‍රවලට අනුවයි මේක සිද්ධ වෙන්නේ. ඒ නිසා වගකීමෙන් බය නැතුව කියන්නේ මේ 22 ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ රටේ එකම ප්‍රශ්නයකටවත් උත්තර ලැබෙන්නේ නැහැ කියලයි. මෙය තවත් කල් මරණ ප්‍රෝඩාවක් පමණක් කියලා මතක් කරනවා. චීනය පරිත්‍යාග කළ පළමු සහල් තොගය ලක්රජයට බහර දී තිබෙනවා. මේ අතර දුෂ්කරතා මැද වී වගා කළ පොළොන්නරුවේ ගොවීන්ට දැන් වන අලි තර්ජනවලටත් මුහුණ දීමට සිදුව තිබෙනවා. අපි රට දැන් ආහාර අර්බුදයක් ඉදිරියටම පැමිණ අවසන්. සහල් අර්බුදයක් ඉදිරියේදී රට තුල ඇතිවිය හැකි බවටයි සහල් නිෂ්පාදිකයින් අනුතුරු අඟවමින් සිටින්නේ. මේ අතර චීන රජය පරිත්‍යාග කළ පළමු සහල් තොගය ලක්රජයට බහර දී තිබෙනවා. ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් 5000ක් චීන තානාපති කාර්යාලයේ නියෝජිතින් ලක්රජය
රාජ්‍යයට බහර දී ඇති බවයි වාර්තා වන්නේ. චීන ශ්‍රී ලංකාව රබර් සහල් ගිවිසුමට වසර 70ක් සපිරීම නිමිත්තෙන් අමාත්‍ය බඳුළු ගුණවර්ධන පසුගිය ජනවාරි මස චීන තානාපති කාර්යාලය සමග පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි මෙම සහල් තොගය මෙරටට ලබා දී ඇත්තේ. මේ අතර තවමත් යලකන්නේ වගා කටයුතු සිදු කරගෙන යාමට නොහැකිව ගොවීන් පත්වැත්තේ දැඩි පීඩාවකටයි. කෙසේ වෙතත් දැඩි දුෂ්කරතා මැද සිය වගා කටයුතු කරගෙන යන ගොවීන්ට දැන් වන අලින්ගෙන්ද තර්ජන එල්ල වෙමින් පවතිනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පිහිටි කුමුදුපුර, දම්සෝපුර, මීගොල්ලෑව, එකමුතුගම, දහම්වැව යන ගම්මානවල ජනතාව සිය වගාවන් වන අලින්ගෙන් බේරා ගැනීමට මහත් පරිශ්‍රමයක් දරනවා. දුෂ්කරතා මැද වගා කළ වී මෙලෙස වන අලින් විනාශ කරන බවයි ගොවි ජනතාව පවසන්නේ. දැන් බලන්න මහත්තයා මේ බොහොම අමාරුවෙන් මේ වගා කරලා තියෙන. දැන් මේ වගා කරගත්ත එක රැකගන්න ගිහලා තමයි මේ වෙලා තියෙන්නේ. 9:00 10 වෙනකොට වතු වලට තමයි ඇවිල්ලා ඉතින් හානි කරන්නේ මේ. කනවා බොනවා මිනිස්සු එළියට යන්න බෑ, ළමයිකුර ක්ලාස් එකට යන්න බෑ. මොකවත් කරගන්න බැරි තත්ත්වයේ තමයි තියෙන්නේ දැන්. සමහර ගොවීන් කාබනික පොහොර ප්‍රතික්ෂේප කරන පසුබිමක කාබනික පොහොර යොදා අක්කර 5ක භූමි ප්‍රදේශයක සිය වගාව සාර්ථකව පවත්වාගෙන යන ගොවි මහතෙකු අපට හමු වුණේ ගල්කමුව මැදගම ප්‍රදේශයෙන්. ඔහු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙක්. මේ පවතින පොහොර සහ සහල් අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න. මේ ගොයන් වලට මේ වෙනකොට දින 37ක් ගත වෙනවා. එතකොට මේ වෙනකොට මේකට පොහොර මුර 3ක් ගහලා තියෙන්න ඕනි. එකක්වත් නැහැ. එතකොට මේ ගොයන් වලට ගහලා තියෙනවා ආණ්ඩුව දුන්නු කාබනික පොහොර කියලා જાතියක් ගහලා තිනවා. ඊට පස්සේ මේක ගහවිලා මේකෙන් චූටි කරලක් එළියට එනවා. ඒ කරලේ ඇට සාමාන්‍යයෙන් 4-5ක් එනවා. ඒකෙන් ඇට 3ක් විතර බොල්. දැන් මහින්දානන්ද ලගෙන් අපි අහනවා බය වෙන්න දෙයක් නෑලු මාස දෙකකට වාගේ ආහාර හිගයක් එයිලෝ. ප්‍රශ්නයක් නෑ බය වෙන්න දෙයක් නෑ කියනවා. තුත්තිරි ගහ මීට වඩා ලොකුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට සහන ලැබීමට තවත් මාස 6කට අධික කාලයක් ගත වුණු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඊයේ කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මෙරට පවතින අර්බුදකාරී තත්ත්වය පිළිබඳ සොයා බැලීමට සිව් දෙනෙකුගෙන් යොත් ඇමරිකානු රාජ්‍ය දූත පිරිසක් පසුගිය 26 වෙනිදා දිවයිනට පැමිණියා. මෙලෙස මෙරටට පැමිණ සිටින IMF නියෝජිතයින් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර හමුවක් පැවැත්වුණා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හෙක්ටර් කොබ්බෑ කඩුව නිල නිවසේදී IMF නියෝජිතයන් අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. රටේ තිබෙන තත්ත්වය පිළිබඳවත් තිබෙන ආර්ථික ගැටලු පිළිබඳවත් සාකච්ඡා කරා. එයාත් ඔවුන්ගේ ක්‍රියාදාමයන් පිළිබඳ අපේ යම් අදහස් උදහස් තමයි බලාපොරොත්තු වෙන්නේ මොනවද අපි හිතන්නේ කියලා. දලිතතාවයෙන් පෙළෙන අත්‍යවශ්‍යම අයට කොහොමද සහන දෙන්නේ කියන එක ගැන මම හිතන්නේ ඔවුන් යම් හැඟීමක ඉන්නවා කියන එකයි අපිට මෙතෙන්දි කියන්න තියෙන්නේ. ඔවුන්ගේ කැමැත්ත තියෙන සර්වපාක්ෂික ආණ්ඩුවක්ද නැත්නම් පවතින ආණ්ඩුව වෙනස් විය යුතුයි කියන කාරණාවයිද මතේ? නෑ, එහෙම අදහසක් ඔවුන් දේශපාලන වශයෙන් කරුණු සාකච්ඡා කරේ නෑ. තුන්දෙනි ගැටලු සඳහා දැන් ජනතාව ගොඩාක් අපහසුතාවයකට පත් වෙනවා. අපි සියලු දෙනාම අපහසුතාවෙන් තමයි ඉන්නේ. අතරම අපිටත් දැන් යන්න ඩීසල් ටිකක් හොයාගන්න බැරුව ඉන්නේ. නෑ, ඔබට පානට සීමා කළා. අපිට ඉන්ධන දින කොහෙවත් තැනක් නැහැ. අපි ඉතින් පොලිමිලා තමයි ගහගන්නේ. අපිට IMF එකේ මයි දැන් තව මාස 6ක් අතක් යයි මේ සහනයක් ලබා දෙන්න මට හිතෙන හැටියට. බදු මුදල් ඉහළ දාලා ජනතාවට යම් පීඩනයක් බදු බර වැඩි කරන එක වගේම සාහන දෙන්නේ කොහොමද ජනතාවට කප්පාදු කළ යුත්තේ මොනවද රාජ්‍ය ආයතන පාඩු ලබන ඒවා කොහොමද අපි හදා ගන්න ඕනේ මේ සියලු කාරණා ගැන සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදුනොත් අපිට කතා කරන්න පුළුවන් ආදර හම් වෙනකොට මෛත්‍රීපාල සිරිසේන අගමැතිතුමාටද අපිට ආදර හම් වෙන්නේ අපි දන්නේ නැහැ ඉතින් බලමු අපි අපේ අදහස තියෙන දිගටම අපි කියන්නේ අදත් කියන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න එතනින් තෝරගන්න කවුද අගමැති කියලා. නැත්තම් ඉතින් සිද්ධ වෙන්නේ තව ටිකක් කල් යනකොට ජනාධිපති රටත් එළියට යන්න කියන දැනට මේ රටේ ජනතාව තල්ලුනවා. දැන් ඒක වෙලා එක තැනක නතර වුණා. නමුත් ඒක තවදුරටත් ඉස්සරහට යයි. දැන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා. ගෑස් ප්‍රශ්නේ අපි දල වශයෙන් හිතනවා ජූලි 10 වෙනිදා වෙනකොට ගෑස් ටික ගෙනල්ල ඉවරලා ජනතාව අතරට යවන්න. තෙල් ප්‍රශ්නේ ලබන 10 වෙනිදා ප්‍රථම තෙල් ගෙන ගැනීම අපිට පුළුවන් වෙවි. සම්පූර්ණ වශයෙන් මේ ප්‍රශ්නේ निराකරණය කරගන්න අවුම් වශයෙන් මාස 6ක්වත් යාවි. අපි හිතන විදිය පොඩ්ඩක් වෙනස් කරගමු. think new thank you කියලා කියන්නේ නැතුව අපි think new කියලා වැඩේ හැමදෙස්සෙම හිතට ගත්තොත් මේ රට වෙනස් කරගන්න පුළුවන්. නෑ, සාමාන්‍ය අතරපත් වෙන්නේ නෑ. ඇත්තටම රට අද අතරමඟ හිටලා තියෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුව යුතුයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්න බැරි නම් පාර්ලිමේන්තුවට සුදුසු කුජලයක අග්‍රාමාත්‍යවරයා හැටියට පත් කරගන්න ඉඩ දිය යුතුයි. හැබැයි ඒ ඔක්කොම කලින් ජනාධිපතිවරයා ගෙදර යා යුතුයි. අත්‍යවශ්‍ය සේවාවන් හැටියට ගන්නකොට විශේෂයෙන්ම සෞඛ්‍ය ඒ අවශ්‍ය ඒ පහසුකම් ටික ලබා දෙන්න අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න අනිවාර්යයෙන්ම මාධ්‍යයට ඒ අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න කටයුතු කරන්න
අයෝෂික මොකද කියන්නේ හරියට ලංකාවේ ඩොලර් අරමුද උන්ටක් තියෙනවා වගේ තෙල් ගේන්න ඕන නම් අපට පිර උන්හල් ටික දීපන් අපට පිරි පහදුව දීපන් දැන් මේ කරන්න යන්නේ මොකද්ද අනාගත පරම්පරාවේ රුධිරය දෙන්න යනවා අපේ රටේ රීරි මාංශ ඉන්දියාවට දෙන්න යන්නේ මේ මුළු රාජ්‍ය චන්ද්‍රේම අද නතර කරලා තිනවා අද මේක තමයි මේ ලොක්ඩවුන් එකක් මේ තින්නේ මේ මේකේ නිර්වචනය කියන්නේ නැහැ ආණ්ඩුව මේ අර්ධ වශයෙන් අද ලොක්ඩවුන් එකකට තමයි මේ ගිහිලා දින ආණ්ඩුව කොළමඩින යන්තරේ තෙල් නැතිව නැවතුණා ෂෙඩ් එකේ පෝලිමේ මාත් බෝඩින් වුණා ප්‍රෙෂර් පෙත්තක් නැතිව රෑ දෙකක් ගත වුණා මට මතකේ එච්චරයි පපුව මැද හිර වුණා දොස්තරත් තෙල් නැතිව පෝලිමක හිර වෙලා ඉටිපන්දමක් තියන් එම්බාම් එක කළේ සුදු සරම කණ පිටට අන්දලා කරුවලේ මංගෙදර එනකොටත් මලගෙදර කලුවරේ කලුවරේ එකිනෙකා පෙට්ටියට එබෙනවා උන් උන්ම හැපිලා තේ කහට හැලෙනවා මාත් අවසන් වරට සැපරියක යන වාරේ හර්ස් එක නැවතුණා තෙල් නැතුව මහපාත් සැතපොම කරපිටින් ඇවිල්ලත් සංසාරේ ගෑස් එක ඉවරයිලු ආදාහනාගාරේ ගෙඹි පැටවු ජෝඩුවක් ගයනවා කලුවරේ අපි තමයි මමයි හොඳටම ගලේ සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යහන 12ට ඔබට සුබ දවසක්